ආයිබෝන් කිල්පිගන්නවා යස්ටෙක් යුඩුප් චෑලිකට අද කතා කරන්න යන්නේ හුවවේ වයිසවන් පීකට සහ හුවවේ හැම මොබයිල් එකකටම Google සර්විස් හරියන හරිම මෙතැන්ඩකින් Google සර්විස් ඉන්ස්ටෝ කරන්න ගොව කියලා කෙටියම කිව්වෝ GMX ඉන්ස්ටෝ කරන්න ගොව කියලා. ඉතින් මේ වීඩියෝ මගේ යුඩුප් චෑනල් එකේ ගුවර එකක් හුවවේ වයිසවන් පී ගුවර එකක් රන්නේවා. ඉතින් මෙන්න මෙතන එච්චකොට ක්ලික් කරලා ඕගොල්ලෝ මුලින්ම ගුවර එකට එන්ටර් වෙන්න. ඒ මුළු තොගලන්න පුළුවන් මෙන්න මේ අලුත් මලු පිළිපිටි වලින් හුවවේ වයිසවන් පී ඔයාලම කරන ඉස්සර කියන පළවෙනි වැඩේ සැප්තම්බර් මාසයේ කරන්න. අපි මේ ඉතින් මම මේ ඉන්ස්ටෝල් කරන්න හදන Huawei Nova 7 iPhone එකට Google සර්විස්. ඉතින් මේකට ඔයගොල්ලෝට අවශ්‍ය වෙනවා OTG එකක්. ඒ වගේම pen drive එකක් සහ ඔයගොල්ලෝට 1GB අඩු data ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට තව Gmail එකකුත් ඕන වෙනවා. Gmail එක පරණ එකක් හරි ඔයාගේ ළඟ තියෙන එකක් Gmail එක හරි. ඉතලම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තිනවා zip ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. අන්නේ zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයා මේ විදියට MB 400ක් GB එකකට වඩා අඩු වෙන මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕගොල්ලොන්ට. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ විදියට ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මගේ මෙහෙම ඩවුන්ලෝඩ් වෙනවා පෙන්වනවා. ඉතින් ඔයගොල්ලොන්ට මේකට 4GB pen drive එකක් තිබ්බම ඇති. ඒ වගේම තමයි OTG එකක් ඕනේ අපිට. ඉතින් මේ විදියට මම ඉන්ස්ටෝල් වෙනකන් ටිකක් වෙලා ඉන්නම් මගේ zip file එක. ඉතින් මගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණා. දැන් මේ තියෙන්නේ මගේ OTG එක. මම pen drive එක plug කරගන්නවා මේකට. plug කරගෙන මම ෆෝන් එකට plug කරගන්නා. ඊට පස්සේ ෆයිල්ස් වලට ගිහිල්ලා අර ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක ඔයගොල්ලන්ට chip එකට දාලා දැම්මට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් එක pen drive එකේ තියෙනවා. මට ඕනේ නැති ටික මම මෙතනින් මගේ pen drive එකේ තියෙන delete කර ගන්නවා. අර download වල තියෙන අර download කරගත්ත zip file එක මේ තියෙන්නේ download වල. ඒක ඔයා extract කර ගන්න ඕනේ ඔයාගේ pen drive එකට. ඊට පස්සේ extracting කියලා බලා ගන්න පුළුවන්. එතන Huawei GMS කියලා එකක් තියෙනවා. ඒ දෙකම එක ක්ලික් කරලා ඒ දෙක අර pen drive එකට copy කර ගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඒ ටික ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගේ ෆෝන් එකේ ෆොටෝ එහෙම තියෙනවා නම් ඔක්කොම බෑකප් කරගන්න පුළුවන්. ඊට පස්සේ data backup වලට ගිහිල්ලා next දෙන්න. මම මේ විදිහට කරන විදිහටම ඔයගොල්ලෝ කරන්න. එක step එකක්වත් මගහරින්නේවා. ඊට පස්සේ external storage දීලා USB එකට ඔයා backup කරගන්න ඕනේ මේ ටික. ඊට පස්සේ බලා ගන්න පුළුවන් restore from backup කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට backup වෙනවා බලා ගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ pen drive එකට. ඉතින් ඔයා මෙතනින් backup වෙන කන් ටික වෙලාවක් ඉන්න ඕනේ.
ඊට පස්සේ ඇපැන් ඩේට කෙනෙක් ක්ලික් කරලා ඕගොල්ලොන්ට ඔය උඩම තියෙන ජී අකුර තියෙන අයිකන් එක ඕ දීලා ඕකේ කරලා රීස්ටෝ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා ෆෝන් එකට පාස්වර්ඩ් එකක් නම් දාලා තියෙනවා නම් ඔයාගේ පාස්වර්ඩ් එක මෙතනින් ටයිප් කරන්න. ඔයා පාස්වර්ඩ් එකක් දාලා නැත්තම් ඔයාගේ ෆෝන් එකට සෝරි මේ අර සිප් ෆයිල් එකේ පාස්වර්ඩ් එක ගහන්න ඕනේ ඔයා මෙතනට. සිප් ෆයිල් එක කියන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන. දැන් මම මෙතනින් මේ උඩින් දාන්නම් පාස්වර්ඩ් එක. ඊට පස්සේ appen data කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක එකපාරක් restart කරන්න. ඊට පස්සේ මේ විදිහට G කියලා app එකක් බලා ගන්න පුළුවන්. ඒක open කරලා activate button එක click කරගන්න. ඊට පස්සේ allow දෙන්න. ඊට පස්සේ මේක යටින්ම තියෙන නිල්පාට button එක click කරගන්න. ඔයාලට මේකට fast network එකක් ඕනේ. ඔයාගේ mobile network එක නම් හරියන්නේ නැහැ මේකට. ඔයා වෙන ෆෝන් එකකින් නැත්තම් router එකකින් then මේකට wifi ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාර pen drive එකකට යන්න. එතෙන් ඒක අස්සට ගියාට පස්සේ GMS කියලා බලා ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලාට පස්සේ මේ විදිය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා පළවෙනි එක තුන්වෙනි එක Gmail කියන එක ක්ලික් කරලා install button එක දෙන්න. එතකොට ඔයගොල්ලන්ට Gmail app එක download වෙලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හැම එකම ඔයා install කරගන්න. මම මේ විදිහට install කරගන්න හැම app එකක්ම. හරි දැන් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ Play Store එහෙම බලා ගන්න පුළුවන්, Google service install වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එක එකපාරක් restart කරන්න. restart කරලා ඔයගොල්ලොන්ට Play Store එකට ගිහිල්ලා sign in වෙන්න. මම දැන් මේ විදිහට sign in වෙලා පෙන්නන්න. ඉතින් සමහර අය කියලා තිබ්බා මගේ YouTube channel එකට comment එකක් දාලා එහෙම install කරාට පස්සේ මෙතනින් Google service sign in වෙන්න බැයි කියලා. ඉතින් එහෙම sign in වෙන්න බැරි අර ඔයා මම කියවූ අත දෙපාර ඔයා ෆෝන් එක restart කරපු නැති හින්දා. ඉතින් ඒ මම කියපු විදිහටම ඔයගොල්ලොන්ට කරා නම් හරි විදිහටම Huawei Nova 7 එකකට සහ Huawei හැම ෆෝන් එකකටම Google service install කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳ නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම කමෙන්ට් ඕගොල්ලොන්ට තියෙන හැම ප්‍රශ්නයක්ම කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට මම මෙමු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මෙතන H අකුර ක්ලික් කළා. ඕගොල්ලෝ නුඹා මගේ YouTube channel එකේ run වෙන Huawei Nova 7 video එක ඔයා විකරගන්න. ඊළඟ වීඩියෝ එක හමු වෙනකම් ඔබලොන්ට සුබ දවසක්.